චක්‍රේවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අද පටන් සඳෑ යාමි ධම්මචින්තාවට කර්මයේ නම් පාඩම කියා දෙන්නයි මම සූදානම පාසල් යන වයසේ දුවා දරුවන්ට මෙම YouTube channel සේවාව මගින් අද පටන් නිරන්තරයෙන්ම පෙර පොතේ සඳහන් වන කාරණාවන් ගෙන එන්නයි අප සූදානම් කර්මයේ නම් සිතින් සිතා කයින් වචනින් මනසින් සිදු කරන ක්‍රියා එයට කුසල කර්ම හා අකුසල කර්ම වශයෙන් දෙකොටසකට බෙදා වෙන් කරනවා පුතේ දුවේ කර්මය හොඳ කර්ම වෙන්නත් පුළුවන් නරක කර්ම වෙන්නත් පුළුවන් අපේ දවස තිස්සේම මොන කර්මද සිදු වෙන්නේ කියලා අපි විමසිල්ලෙන් යුක්තව සිතා බැලිය යුතුයි එනම් දවසේ 24 පැයේ 30ම අපෙන් සිදු වෙන්නේ නරක හොඳ නැති දේවල් හොඳ දේවල් යහපත් දේවල් අල්ප දස අකුසලය කියලා පුතේ දුවේ කුසල හා අකුසල වශයෙන් දෙකොටසකට කර්මීය බෙදෙනවා ඒට කියනවා දස කුසලය දස අකුසලය කියලා කිරීම තමයි දස කුසලය නොකිරීම තමයි නැත්නම් වෙන්වීම තමයි දස අකුසලය කියලා බලමු දැන් අපි කයින් වචනින් මනසින් සිදුවෙන වැරදි කයින් තුනක් සිදුවෙනවා වචනින් හතරක් සිදුවෙනවා ඒ වගේම මනසින් නැත්නම් සිතින් වැරදි තුනක් සිදුවෙනවා මොකද්ද මේ කයින් සිදුවෙන වැරදි තුන ප්‍රාණඝාතය අදත්තා දානේ කාමී මිත්‍යාචාරය ඒ වගේම වචනින් බොරු කීම කේලම් කීම පරුස වචන කීම ඒ වගේම හිස් වචන කීම සිතින් තුනක් සිදු වෙනවා සිතින් තුන නම් ව්‍යාපාදය අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටිය ව්‍යාපාදයේ කිව්වේ දැඩි තරහව අවිද්‍යාව කිව්වේ දැඩි ලෝභය මිත්‍යා දෘෂ්ටිය කිව්වේ වැරදි දැකීම ඔන්න ඔය 10ට තමයි කියන්නේ දස අකුසලයේ කියලා එහෙන් වෙන්වීම තමයි නැත්නම් ඒ වැරදි 10 නොකිරීම තමයි දස කුසලයට අයත් වෙන්නේ එහෙමනම් දුවේ පුතේ හොඳට සිහියේ තබා ගන්න පෙළ පොතේ එන දස කුසලයේ දස අකුසලයේ නම් කිරීමේදී මේ ඊටාම වටිනවා ඊටාම සරල අන්දමින් ගත හොතොත් කය වචන මනස කියන මේ තුන් දොරින් සිදුවෙන අකුසල් 10 තමයි ඒ වගේම එය නොකිරීම මගින් ඇතිවෙන කුසල සිතුවිලි සමූහයට කියනවා දස කුසලය කියලා. එහෙමනම් දුවේ පුතේ කර්මය කියන්නේ දැන් අපි දන්නවා ක්‍රියාව හොඳ හෝ නරක වෙන්න පුළුවන් යහපත් හෝ අයහපත් වෙන්න පුළුවන් ඒ බව සිතාගෙන නරක අයහපත් වැඩවලින් වෙන් වෙලා පුළුවන් තරම් අපි හොඳ දේවල් ඒ වගේම යහපත් දේවල් කර ගැනීමට අදිටන් කර ගනිමු ඔබ සැමට දන්දා සමිඳුන්ගේ පීඨ ආරක්ෂාව ලැබේවා තුරුරුවන්ගේ රැකවරණ ආශිර්වාදය ලැබේ